අපේ ලක්ෂණය තමයි අලුත් අවුරුද්දක් ආරම්භ වෙන අවස්ථාවේදී බොහෝ දෙනා උගත බලාපොරොත්තු ඇතුළේ අලුත් අවුරුද්දක් ආරම්භ කරනවා. උගා සිතෙන් බලාපොරොත්තු ඉෂ්ට සිට කරගන්න බලාපොරොත්තු වෙනවා අලුත් අවුරුද්දක් ලැබෙන අවස්ථාවේදී. පිළිතුරේ බලන්න වටිනවා බුදුමාන්තරගේ සාමාන්‍ය අවුරුද්ද පිළිබඳව කාලය පිළිබඳව දවස පිළිබඳව බුදුමාන්තරගේ ආකාරයෙන් මතකය වර්තමානයේ අපි විවහාර කරන සම්මත වර්ෂක නියම ජනවාරි මුල් දවස් ආරම්භ වෙනකොට ප්‍රථම දිනෙදි ඇතැම් දෙසැම්බර් 20 දින රාත්‍රියේදී මරණ නම් දල්කා දැකේකොට අපි අලුත් අවුරුද්දක් එනමුණා කියලා බොහෝ විට විශේෂයෙන් නගරවල ප්‍රදේශවල අය අලුත් අවුරුද්ද සමරනවා. හැබැයි ගම්මන රටේ ඉන්නතු මෙහෙම රාත්‍රී කාලයේ සමරීම ආදී ඒක හොඳ දෙයක්. බෞද්ධයන් කියන තීරණය අපි දවසේ ආරම්භයේ ඉඳන් කරන්නේ අරුම දෙය. අපේ රටේ සූර්යාලෝකය වැටෙන කලින් මුලින් මාත තියෙන ප්‍රසුතනය එළඹෙන අවස්ථාව තමයි අරුම දෙය කියලා කියන්නේ. දවසේ ආරම්භයේ ඉඳන් අපි කරන්නේ අරුම දෙය. එනිසා බෞද්ධයන් වන අපට දවසේ අරුම දෙයයි ඉතිරි පාන්දරය වටිනේ. ඉතිරි පාන්දර අවදීන අපි බෞද්ධ පරිසරයක හැදින වෙන අපි එතෙන් පටන් බොහොම ප්‍රබෝධමත් දවසේ කටයුතු ආරම්භ කරනවා. නමුත් වෙනත් ආරම්භලයි ලක්ෂණය තමයි අර මාතිම රාත්‍රියේ තමයි යොවුන් අලුත් අවුරුද්ද සමරන්නේ. මේක ලොකු වෙනසක් තියෙනවා. මාතිම රාත්‍රියේ අලුත් අවුරුද්ද සමරන නැත්නම් රාත්‍රියේ දින මරලා उदाहरण දෙලිකාන දවස කුල් පොහොදිමේ තමයි අපේ ප්‍රධාන අවස්ථාවේදී. එයාට දුන් දෙසක් පොය තමයි සැලැස්ම සම්බව දීපුගේ අලුත් අවුරුද්දේදී. ඉතින් එයාගේ කල්පනා කරන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතාම දැනගත් කාරණය අප සාමාන්‍ය වර්තමානයේ සැලකන්නේ අවුරුද්ද සමය ප්‍රධාන අපේ ගැනීම. ප්‍රධාන අපේ ඒකද. නමුත් ධර්මයේ සඳහන් වෙන ආකාරයේ පිළිතුරුනි කිසියම් කෙනෙක් කුසල දහමයක් කරන්න කියලා විසාගෙන උදෑසන කවදද වෙනවා නම් විශේෂයෙන් ආරයන් වහන්සේලාට දානයක් පූජා කරන්න කියලා විසාගෙන කිසියම් කෙනෙක් උදෑසන කවදද වෙනවා නම් ඒ උදෑසන පිළිබඳව ධර්මීය සම්හාන් කරන්නේ සුත්තපාතං සූර්තිනම් සුමංගලං ආදිවත්. සුනක්ඛත්තං සුමංගලං සුත්තපාතං සූර්තිනම් බොහෝ දාපේ ඉන්නතුන් නැකත් දවස්වල කැමති නැකත් දවස්වල ඉවිසිතියේ නැකත් කාර්ය කරන හැම සිදෙනවා නැකත් දවස්වල යටි සුභ කාර්ය සිදෙනවා ප්‍රප්‍රෝමනාජය සිදෙනවා නමතිනු මේ බුදුදහමේ හැටියට යම් කෙනෙක් කුසල දහමක් කරන්න කියලා ඉතාලි නිදුලේ පාන්දර කවද වෙනවා නම් ඒ දවස් සමංගල සමන දවසා ඒ සම්මත නැකත් දින දවසා එනිසා බෞද්ධයන් වෙච්ච අපට දවස් 365කට දවසක් විතරක් නැකත් කියන දවසක් නෙවෙයි. සැබෑ බෞද්ධයෙකුට හැම දවසක්ම සුබ දවසක්. හැම දවසක්ම නැකත් කියන දවසක්. හැම දවසක්ම මංගල සම දවසක්. හැම දවසක්ම අලුත් අවුරුද්දක්. එනිසා අපි දිනකටම අලුත් වෙනවා. අද
තේරෙන්නේ සමිතියත් ඇති මාතර කරලා සාර්ථක කරගන්න දවසකදී අපේ ජීවිතයට මුහුණ දෙනවා. ඒක තමයි තමයි බෞද්ධ විලක්ෂණය. සමහරවිට මහත්යේ දේශනා කරනවා යම් කෙනෙක් නිමිති පාන්දරට උදෑසන මොහොතේදී හරි හොඳ වචන අඟ ක්‍රියාවන් කරනවා. වචනේ හොඳ වචන කතා කරනවා. සිතින් හොඳ සිතිවිලි සිතනවා. අන්නේ කෙනාගේ උදෑසන සුපෝ පාස සමයන් දෙක සඳහන් කරනවා. සුබ උදෑසනක් කියලා. ඇතැම් විට බොහෝ දෙනෙක් සමහරක්නම් උදෑසනට සුබ උදෑසනක් නැත්නම් ඉංග්‍රීසියෙන් එක කියනකොට සමහර වෙලාවට ඉන්නවා මේක බාහිර දෙයක් කියලා. මේ කමර වෙදී නැහැ කියලා සමහර අය හිතනවානේ. නම් පිළිතුරු මාත් කියලා ගන්න. අපේ සාස්ත්‍රවල මහත්කේ තමයි මුලින්ම සුභෝදයක් කරන එක දේශනා කරන්නේ. එල්පා සුභෝදයක් නම් කියන්නේ අපිට සුභෝදයක් නෙවෙයි. ඒක අපේ ගුරුමයා. සුභෝදයක් කියන අපේ නවතින්නේ නැහැ. තවදුරට අපි ඉතිරි යනවා. යම් කෙනෙක් මධ්‍යස්ථානේ යාමේ ඉස්සර වගේම එකට වටින කියන සංගරේ පොනේ ප්‍රියවන් හඳ වචන යන හඳ සිටිදී පරිඳුන්ට ඉන්නා නම් ඒක නැහැ ඒ මාතිහක් නිය සුමයි දෙහි කියලා කියලා සම්හාන් කරනවා මොකද මාතිහක් කියලා සුභ මාතහක් කියලා එනේ සාතුක මාතිහක් කියන කියා කියන අපට ඒ විතරක් නෙවෙයි අනිත් කෙනේ සංගයා යාමේ කියලා කුලින් සඳහන් කරලා වාකාරියද යහපත් සිටිදී වලින් යහපත් වචන වලින් යහපත් ක්‍රියාවන් යුක්ත වාක්‍ය කරනවා නම් සුඛායං සංකේත සම්මන් වෙනවා සුභ සංඥා වාක්‍ය මෙන්න මේ කවරු කෙලෙකරි ගැටියෙ පැහැදිලිව සම්මන් වෙනවා එන්ට අලුත් කවුරුද සමරද්දී සැදා බෞද්ධයන් අපි සම්මත ක්‍රමයන් අනුව කවුරුද සමරව ප්‍රයත්න ගන්නෙ නමුත් අපේ මොලික පරමාර්ථය අපි මම කියන්නේ තේරුම් ගන්න ඕන එන්ට දිනුනේ හැම දවසක්ම අපි සුභ දවසක් කරගන්න ඕන උදෑසනවෙච්ච මොහොතේම ගුවන් විදුලියක් පිටේට ගහනට ධම්ම චින්තාව අහන්නට උදෑසන මොහොතේ සෝදාන කරන ආහාර පාන ආදී ටිකක් පොතේ පුරාගෙන වෙනකරන්නට මල් වහන් ටිකක් දුනු හාමුදුරු වෙනින් පූජා කරන්නට දැන්පත් මියත් අන්තරනවා නොකර නැත්නම් ඒ සමහ අපුරු වෙන්න බලන නිවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා නම් මිනිමම් කරගන්න අපේ සෝදාන කරන ආහාර පාන වලින් බුදුහාමුදුරු වෙනුවෙන් භාජනයකට දාන එකක් අපි බුදුහාමුදුරු වෙනුවෙන් පූජා කරන්නට ඕන. මේක හොඳ දෙයක්. හොඳ චාරිත්‍රයක්. සමහර තැන්වල පිටිවිලක් තියෙනවා. එක දවසක් බුදු පූජා කිව්වොත් හැමදාම බුදු පූජා කියනවා නේද? නේද සමහර තැන් කියනවා. තාම එකක් නැහැ. කොහොමද දවසක් තියන්නේ? අද කිව්වනේ කියලා හිතන අපි පැත්තේ ගැටලුවක් නැහැ. මේ බුදුහාමුදුරුවෝ ආරම්භ ගන්නවා කියන්නේ. ඒ නිසා පුළුවන් දවසකදී දවල් ගන්නට කලින් ආහාර පාන සූදානම් කරනවා නම් කීය නිවසේ ජීවිතයකට හෝ බුදු පූජාවට නැතිවන්නේ. ඒ තියෙන වාරයක් ගන්න තමයි පිංති දෙන්නේ. නොකිතේක වාරයක් ගන්න තමයි අපසරයක් ඉදෙන්නේ නැහැ. ඒක වාරයක් නෙවෙයි පුළුවන් දවසකට කියන්නේ. ඒක අපි වහව අනේ මට උදාරම කරන්න ඕන. ඒක වැඩි ක්‍රියාත්මක කරන විතරක් නෙවෙයි. නිවසේ ඉන්න දරුවන්ට උපකාර කරන්න ඕන. ඉස්කෝලේ යන පාසලේ ලෝකෙට මෙන්න මේ තීක්ෂණ උදෑසන නිවසේ සිද්ධ කරලා පාසලට යන්න පුළුවන් කියන කෙනෙක් හරියවන් දරුවන් සාකච්ඡා කරන්න ඕන. ඒක දරුවන්ගේ අධ්‍යාපනයේ ලොකු ආශිර්වාදයක්. ඒක ලොකු තීක්ෂණයක්. හැමදාම උදෑසන බුද්ධ පූජාව කියන අදහසින් තමයි රාත්‍රී ඉඳ ගන්න ඕන. එතකොට දින දින අපේ ජීවිතයේ පහළ වෙන සුළු චේතනා. මෙන්න මේ සම්බන්ධයෙන් අපේ ජීවිතයේ සාකච්ඡා කරන්න ඕන. හැම දිනක්ම පිළිතුරු දෙමින් වැඩෙන විදිහට තමයි ජීවිතයේ සාකච්ඡා කරන්න ඕන. කොමන වෘත්තියක සමාජයේ දෙක කියන්නේ. සමහර නැත්නම් ඉහළට ගියා කරන වෙන්න පුළුවන්. සමහර නැත්නම් ගොවිතැන් වැඩ කරන වෙන්න පුළුවන්. කුලී වැඩ කරන වෙන්න පුළුවන්. අපි කරන රැකියාවන් වලදී අපේ උපහාරකම තේරෙනවන්නේ. අපි පොලිස් කරන්නේ දැනෙන්නේ ජීවත් වෙන අනිත් කෙනා කාර්ය මතයි අපේ ජීවිත වල වටිනාකම නැහැ ඒක සම්පූර්ණයෙන්ම සමාජ ජීවිතයේ දැනෙන්නේ ජීවිතයක කවර පතර ගන්නට ඕන ඒ සඳහා ප්‍රධාන ඒකකයේ තමයි දවසකින් එක දිනේ කියන්නේ දිනෙන් කාර්යයක් කරනකොට මේ සමස්ත ජීවිතේ කාර්යයක් බොහෝ දෙනා පිටුනේ
අපිට වඩා හොඳ කෙනෙක් ලැබෙවා කියලා කල්පනා කරන්නේ. ඒක එකදවස් කවදාවත් වෙන්නේ නැහැ. අවුරුදු තව 100ක් ගියත් ඒක එකදවස් වෙන්නේ නැහැ. හැමදාම මේක. මැරෙන්න දවස් කියන්නේ අද මැරෙනවා නම් හෙට කවුරු තමයි ඒකට කියන්නේ. කවදාවත් හෙට එන්නේ නැහැ. ඒක හරියට අර බාහිර ලෝකයක්. පිරිනමනි අප වාසනාවන්ත හෙට දවසක් නෙවෙයි. වාසනාවන්ත අද දවසක් අපි කරගන්න ඕන. අද පිළිගන්න ඉන්නවා නම් අද සතුට වෙන්න අද දැනෙන්න වෙන්න බලන්න උපරිම තේරිය ආශා කරන්න. ඒක තමයි වැඩ බල කරනවා නම් වැඩ බල කරන අවස්ථාවේදී දැනෙන උත්සාහිනේ කටයුතු සිදු කරන්නේ. ඒකවල තමයි සමස්ත ජීවිතේම සතුටෙන් ගත කරන්නේ. දරුවන් පිළිගන්න බැරි වෙන හැටි නේද? දරුවන් පුරා ගන්න. ඇතැම්ක බොහෝ දෙනා ඉක්මනට බාර දෙන්න තමයි ලොකු ඉක්මනක් තියෙනවා දරුවන් ඉක්මනට ඉක්මනට බාර දෙලා ඉක්මනට ඉගෙන ගන්නවා කියන්නේ. ඇතැම්ක ධර්මයේ පුරාණ කාලයේ දින තුරකව ගණන් කරලා ඉන්නේ. එකම නැති වුණා කිසිම නිවැරදිම කඩද අපි ඇටන්ටිට අනාගතයේ සපර තියෙන කෙනෙක් ඉතලා කිල්ල කිල්ල මහා දේහවත් ගමනට කිල්ලා අන්තිමට සපත ලැබිලා නැහැ බලනකොට හැරමිටි අපිට නැනම දැනෙන සපත ගත කරලා තියෙන අපි උඹා ප්‍රයත්න තියෙනවා නමුත් ඒක නෙමෙයි පින්න පින් අපේ වෙන්නට ඕන ගත දෙන හැම මොහොතකදීම කුඩා කාලේ පටන් මේ සපත කියන එක භුක්ති විඳින අපි ඉගෙන ගන්න ඕනේ. ඒ සතුට අපි ලැබිය යුත්තේ පින්තුනි දැහැනි තමයි. පින්තුනි ආත්මයන් ඇස්සන්ගේ ධර්ම දේශනාව මත තෝරාගත්තෙ අනිත්‍ය කායික සාමජනක ධාතනෙක. උපනිෂද් ජීවිත මාර්ගමාලියෝ ජරෝපනිෂත් සංසන්දිකාන ඒ සම් බරන් මරණයෙන් පෙර සමානෝ පුඤ්ඤානි කෛරාත සුභාවානි මේ ධර්ම මුලින්ම සඳහන් කළේ දෙවිදෙනි. බහතුත වහන්සේ රාත්‍රී කාලය ආපු එකරා දෙවිදෙනි. පුරුමහන්සේ අපිට සඳහන් කරනවා උපනීයති ජීවිත මාර්ගමාලි. සත්‍ය මරණය කරා කියන එක සමීප වෙනවා. ආයත ප්‍රමාණය වුම්බිටයි. ඒකම බණ මරණය කෙරෙහි සමානෝ මෙන්න මේ මරණය පිළිබඳව පියති වෙනා කියන කෙනෙකුට පුණ්‍යානි සෛරාද සුභාමානි සැප දෙන දෙන චිත්ත සම් කර ගන්න කියන දැන් මේ සාකාව පිළිතුමි අපේ බාහතුල මහත්තයෙකුගේ දේශනා කරපු ආකාරය මේක දෙවිනේ දේශනා කරයි මේ දෙවිනේ ආවදකේ කරේ මරණය සම්පූර්ණ කරනවා මරණය කියලා බයක් ඇති කරනවා අප්‍රමාදීව පිළිදහම් කරගන්න කියලා. පිළිදහම් පිළිපිනීම පිළිබඳව කියන්නේ අපර වාදයක් දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ නිකරගෙන පිළිදහම් පිළිමේ ආනිසංස ගැන වැඩිගත් සම්ම පිළිබඳව කර්ම මම දැනගෙන තියෙනවා. පාඩේ දේශනා කරනවා අන්නදෝ ගතදෝ හෝති වන්නදෝ හෝති වන්තදෝ යන දෝරතෝ හෝති දීප දෝකෝටි සක්කුලෝ සෝය සකල දෝ හෝති යෝදනාති උපස්සයන් අවකන් දෝරතෝ හෝති යෝදන මනසන්ති අන්‍ය දෝකල් දෝ හෝති යම් කිසි කෙනෙක් ආහාර පාන ආදී දෙනවා නම් ඒක නැත්නම් බලේ දුන්නා වෙනවා යම් දෝරතෝ දෝ හෝති යම් යම් දෙනවා නම් නැතිනම් ගමන් පහසුව කරනවා නම් ඒ පුද්ගලයා පැහැදිලි දුන්නා හා සමානයි කියලා. අනජෝ ගමනෝ හෝති වස්ත්‍රෝ හෝති වස්ත්‍රෝ. වස්ත්‍ර දීම වර්ණේ දීම හා සමානයි කියලා. දීපදෝ හෝති සක්කුදෝ යම් කිසි කෙනෙක් ප්‍රදීප ආලෝකය ආලෝක පූජා කරනවා නම් ඒක නම් අගේ ඇස්සන් දුන්නා වගේ කියලා. සෝයි සම්පදතෝ හෝති යෝදනා දුපස්සය. යම්කිසි කෙනෙක් කිසියම් කෙනෙකුට නිවසක් පූජා කරනවා නම් නිවසක් මහ දැන් බැරි වුණා කල්පනා නිවසකට උදව්වක් හරි කරනවා නම්
වාලකට උරු ටිකක් හරි අරන් දෙනවා. ඒක තරකන්නේ සියල් දක්න දුන්නා වගේ කියනවා. අන්තිමවරේ සඳහන් කරනවා අමනන් දතෝසෝ වගේ යෝතක මනසක්ති. යම් කෙනෙක් ධර්ම දානය දෙනවා නම් අමෘතය දුන්නා වගේ කියනවා. යම් කෙනෙක් දෙන දේ ආහාරයක් දුන්නොත් ආහාරය උපරිම වශයෙන් දවස් කැලේටයි දෙවන්නේ. යම් කෙනෙකුට වස්ත්‍රයක් දුන්නොත් වැඩි වෙනවා ඒක අවුරුද්දයි ප්‍රයෝජන ගන්න පුළුවන් කම තියෙනවා. නිවසක් දුන්නොත් ඒ විදිහේ ප්‍රයෝජනෙ උපරිම කාලය අවුරුදු 75ක් 80ක් උපරිම තියන ජීවිත කාලයක් විතරයි. නමුත් වෙනදී කිසියම් කෙනෙකුට ධර්මයෙන් අනුග්‍රහයක් කරනවා නම් ධර්මීය කිසියම් කෙනෙකුගේ ජීවිතයට දෙනවා නම් ඒ කරන්තියලක මඩ වටිනවා කියලා. ඒක දහම් පදේ සමහර පුද්ගලයන්ගේ ජීවිතයම වෙනස් වෙනවා. මේ පිළිස ලහරති අසෝක රජතුමා ගැන ඉන්දියාවේ කියන. අර පස්සේ විග්‍රහ පොඩි හාමුදුරු රජතුමාගේ ඒක දාසව නිසා අර ඡන්දාසෝක ධර්මාසෝක වාර්තා තුනක් මහා සාසික මිතරක් ඉගෙන ගන්න. ඒ සාසික තුනේ ධර්මයේ දීම වඩා වැදගත් වෙනවා. ස්වාමීන් වහන්සේලා කරන්නේ ධර්ම දානෙ දීමයි. මෙන්න මේ විදිහට බුදුහාමුදුරුව ත්‍රිවිධ පුණ්‍යයන් කියලාගෙන අපට දේශනා කරා. දානමයන් පුණ්‍ය කිරේවත් වූ, සීලමයන් පුණ්‍ය කිරේවත් වූ, භාවනාමයන් පුණ්‍ය කිරේවත් වූ. මේ ත්‍රිවිධ පුණ්‍යයන් ක්‍රියා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයන් ක්‍රියා කිච්චා කෙනෙක් ජීවිතේ වැඩි තුර කරගත්තා නම් සුඛෝ පුණ්‍යස්ස මුච්ඡෝ කියලා සඳහන් කරනවා. ඒ කෙනාගේ ජීවිතයේ සැපේ වැඩි වෙනා හරියට. එනිසා වැඩිපුර පින්කම් කිරීම වැඩිපුර සැපලත් කිරීමක් හැටියට සම්මන් කරා. එතකොට මේ දෙවියන් මේ විදිහට පින්දහම් කරන්නේ කියලා උනන්දු කරලා කතාවක් කියන අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි පින්තුනේ මේක එහෙම අමතක කරන්නේ නැහැ. බුදුහාමුදුරේ කතාව ටිකක් වෙනස් කරලා නැවත කවදාකවත් දේශනා කරා. අන්තිම පදේ වෙනස් කරලා. උපරිමයේ ජීවිත මාර්ගයෝ ජරෝපරේ තත්තන් සංකිතානා ඒසන් බරන් මරණයේ තෙස්ස මානෝ ලෝකානිසන් අඩකේ සංකිතෙන් පෝකය. අර මුල් පදවල කියන තමයි ජීවිතයේ තිකින් ටික අපට අහිමි වෙනවා. මරණයෙන් රාජ්‍යයෙන් ටික සංකිත වෙනවා. මෙන්න මේ පිළිබඳ ලෝකියල් කැටි කරගන්න කෙනා ලෝකානිසන් අඩකේ සංකිතෙන් පෝ ලෝකයේ තියෙන ආශාව දුරු කරන්න කියන එකයි මේ ගාථාවේ තේරුම. අපේක්ෂා කරන්නේ දිරාපත්තන දේවල් ලං කර ගැනීම කිය. දිරාපත්තන වයසට යන මහලු වෙන ලෙඩ වෙන තේරව ඇත්තල තමයි ලෝක සත්‍ය අසුන අපේක්ෂා කරන්නේ. දෝදරවන් ඥාති මිත්‍රාදී කාමික හරයාවන් ගේදර වෙලකනම් මේ හැම දෙයක්ම තියෙන පිළින් දෙලා සත්‍යන දේවල්. මිනිසුන්ගේ ලක්ෂණය තමයි සතුට දැනසීම හොයාගෙන යන මේ වරක් කරලා. එතකොට මේ වරක් කරගෙන ඉන්න අපිට සැලැස්සන තීමක් ලැබෙනවද? අන්තිමට කියනවා අපි අමෘති කර බහවෙලා පස් වෙනවා. අපේක්ෂා කරන සම්පූර්ණ සතුටක් ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටේට දුර්ජන්ම ලැබෙනකොට මියන් සම්බෝධ වෙන සතුටක් පස් වෙනවා. මහා බලන්තරු කියාගෙන ඉන්නේ. නමුත් ඒ දරුවන්ගේ ජීවිත පිළිබඳව යම් යම් අවස්ථාවලදී ඇතිවන සිතුවිලි තුළින් කොච්චරනම් දුකට සංසාපයට පත් වෙනවා. මෙන්න මේක තමයි පිළිතුරු ලෝකයේ ස්වභාවය. නමස් භාගතුන් වහන්සේ අපට දේශනා කරන්නේ මෙන්න මේ දිරාපත්න රෝගී අය දිරාපත්න දේහව රැස්කරගෙන සතුට කරන අතරින් දිරාපත්න නොවන දෙයක් ජීවිතේ ලං කරගෙන සදාකාලික දුක්ඛයක් ඇති කරගෙන දිරාපත්න නොවන දේ කුමක්ද? දිරාපත්න නොවන දේ තමයි පිළිතුරු දකින්නේ කියන්නේ. දිරාවටපත් නොවන දේ තමයි ධර්මාපෝධය කියන එක. දිරාවටපත් නොවන දේ තමයි ආර්ථික ජීවිතය.
මෙන්න මේ සඳහායි බුදුහාම ලංකාපනා කරේ අවශ්‍ය බෞද්ධ සාහිත්‍යයේ එක්තරා කතාවක් සඳහන් වෙනවා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා මේ පුද්ගලයාට භාර්යාවක් කියලා දෙනෙක් ඉන්නවා මේ භාර්යාවන්ගේ ලක්ෂණ භාර්යාවට වැඩි කරන කරනවා ඊට වඩා ලක්ෂණ ටික අඩු වෙනානේ ඊට වඩා අඩු වෙන කරනවා ඊළඟට අන්තිමට කරගන්නේ ලක්ෂණ අඩු වෙන කෙනා මේ පුද්ගලයා යම් දවසක මරණ සම්මත වෙනවා नियान सोलान सोलान මේ වැඩි වෙනම කලකෝ බාහිරයක් කියන කතාව. ඊළඟට දෙවෙනි බාහිරයක් කියනවා මම මෙහෙම ගමනක් යන්නයි හදන්නේ මාත් එක්ක යන්නේ කියලා. දෙවෙනි බාහිරයව අයිතරම් දන්නෝනේ. ඒ බාහිරයව කියනවා මම කොහොමනම් විතරක් එන්නම් කියලා. සුසානාවෝ ඊළඟට විතරක් මම එන්නම් කියලා කියනවා. ඒ දෙවෙනි කලකෝ වෙනවා. ඊට පස්සේ තුන්වෙනිම අඩවල කලකෝ වෙනවා. අඩවල කලකෝ වෙනවා කියන කතාව. අන්තිම ගමනේ අවස්ථාවේ තියා ගියා තමයි අර ලස්සන බාහිරයට උරුම වෙන්න තියෙන්නේ. එයා කියන මතක් කරන්නේ බායා ඉන්න තැන කියලා වෙනවත් නැහැ කියලා. වැඩේ කරන කලකට වෙනා අඟලක් හෙලන්නේ. දෙවෙනිට අපි වැඩේ කරන කලකට කාටද? දෙවෙනිට තරගන්නේ පාන් බාහිරයට දුරු කරනවා. ඒකන් කියනවා යම් දුරක් යනවා. ඒක හරියද? ඔව් සුසාන භූමිය කරා යනවා. සුසාන භූමියලට යන කම එක දෙන්නේ දෙවෙනි කරගන්නයි. අඩු වෙන කරගන්න කාර්යබද. අඩු වෙන කරගන්න කාර්යබදයේ ජීවිතය. අඩු කරන කරගන්න අපේ හිතට. අපේ හිත තමයි අර අඩු වෙන කරගොඩේ උපමා කරලා තියෙන්නේ. අඩු වෙන කරගොඩේ නම් එන්නේ කිව්වත් නොකිව්වත් යා අපිට එක මොනවාද? මෙන්න මේ සිල්ුණ අපේ ජීවිතේ උපමා කරලා තියෙනවා. එනිසා වැඩේ කරන කලකෝ විදකඩන් අපිත් එක්ක අඟලක් පස් කෙල්ලෙන්නේ නැහැ ඊට වඩා අඩුවෙන් කලකෝ අය සුසාන භූමිය කරා යනවා අපි අඩුවෙන් කලකෙන් පිට අපිත් එක්ක හරුලවට යන්නේ නැහැ මේ පිට තමයි පිටුනේ අපි කොහෙන් යන්නද කියලා කියන එක බොහෝ දෙනෙක් ගැටලුවේ ජීවිතයේ තියෙන අවසාන කාලේ විශේෂයෙන් අවසන් කටයුතු සිදවන අවස්ථාවේදී බොහෝ අය යටි ගුණ කතන කරනවා මෙච්චර සමාජ සේවයක් කරා මෙච්චර වැඩක් දේවල් කළා කියලා අපි ලෞකික කරමින් කියනවා. එහෙම කිව්වත් පිළිතුරු කියලා දවස් හතේ යනකොටම අපි බොහෝ දෙනෙකුට ලොකු හැටියක් තියෙනවා. මොකද දැකේ? මේ නියකියෝගේ නම් පොඩි ලෝකේ ආලෝකයේ හැටියක් අපල දෙනවා. වැඩිපුර පිළිතුරුගේ කියෙන්නේ මේ නැත්තා අඳුර ගන්න නැහැ. ඒ නිසාම තමයි බොහෝ විට නියගිලි කොට පිළිපස් කරලා හත්තාවක් ඒ තුම්මාස්ක දාන දෙනකොට අර ගෙදර එළියේ යම් පිළිපෙස් ස්ථානයකට කැම් එකක් කියලා කියනවා. අර මහා ගුණ කතන කියන අවසානයේ බලන්න මේ නියගිලි කෙනාට අපි ලොකෝ නිග්‍රහයක් කරනවා. අපි ලොකෝ නිග්‍රහයක් මේ කරන්නේ. අපි මේ ඔක්කොම කරන්නේ අපි මේ නිදර්ශනය කියලා දක්වන්නේ අපේ ඥාතිවරයන් දැන් දුකට ඉන්නවා කියලා අපි ඥාතිින්ට නොකියා කියනවා. බොහෝ දෙනා ජීවිතේ වැඩිපුර කාලයක් දරුවන් වෙනුවෙන් කැප කරලා
අන්තිමට තමන් කිස්සට යන්නේ බොහෝ දෙනා. දරුවා හැමිට මතක ගියා කියන්නේ බුද්ධිමත් වෙලා දරුවා කෙනෙක් කරලා උඩට කාම වෙනා. ඒ දරුවාන්ට ඒ කෙනට එන්න මතක වෙන්න පුතේම පිය පොරෙට දුකට ගාම වෙනවා. මේක ඉතාම අරාජ සම්බන්ධයක්. එනිසා බණහනක් නැන්න කියලා පින්දහම් කර නැත්නම් ඇලියට පින්නතුන් ධාර්මයේ තිස්සමෙන් විතරක් සුගත ගාමි වෙන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ධාර්මයේ තිස්සන් දුරට විතරක් සුගත ගාමි වෙන්න බෑ. සුගත ගාමි වීම සඳහා තියෙන ප්‍රධානම දේ තමයි සිල්වත් වීම. හයවැනි සංවර කරගෙන ඉන්න. ධාර්මයේ ඉස්තරේ තාන් ඇලියට සමාජ පස්තරයේදී බෞද්ධ සම්පත් ලැබෙනවා. මේ මොනිවරයා උවා සිට දිනු කරලා සමතිය දිනු කරලා ධ්‍යාන ලබාගෙන අභිඥා ලබාගෙන ආසී යන්න පුළුවන් තාක්ෂයට හිත දිනු කරගන්න. මේ කැනැත්තාට අවස්ථා අහන්න දෙන්න මොහොතට ඉතිරි සාකරේ ඉන්න මේ ගමන් කරන දෙවිද වලින් සාධනය මැද මොහොත එක්කලා විශේෂ දෙයක් දැක්කා. මොකද දැන්නේ කවුට තුනේ ශරීරේ කොටස් තියනවා දැක්කා. මේක නැතුව මේ ඉරිදි මාත්මේ මොනිවරයා කල්පනා කළා මෙච්චර මේ සාගරය මැද කපුටෙක් එන්න ක්‍රමයක් නෑ. මොකද මේකට හේතුව කියලා ඕ ඉරිදි බලෙන් බැලුවා. බලනකොට මේ තැන කඩ කෙනෙක් කියන්නේ මේකට හේතුව. හිමාලයේ වගේ එක්තරා හැටෙක්. එක්තරා හැටෙක් මිය ගියා. මරණයට පත් වුණා. මේ මිය ගිය වැටාදී ඇස් ශරීරයට ආව එක්තරා කපුටෙක් ශරීරයේ මක්කන්න යාවි. මේ ඇස්කුණ පිළිතුරු ලොකු සැඩපාරකට අහුවෙලා ඇස්කුණ ටිකෙන් ටික ගඟට ගිහිල්ලා ගඟෙන් ටිකෙන් ටික මුහුදට ගියා. ඇස්කුණ මත රස්නාගෙන ඉන්න මේ කපුට කල්පනා කළා මෙච්චර හොඳ ආහාරයක් ලැබෙලා තිබෙද්දි වෙන තැනකට යන්න දෙයක් තේරුමක් නැති නම් මේ ඇස්කුණ ගඟා නම් ගඟේ තියෙන අවස්ථාවේ ඇස්කුණෙන් තමන්ගේ අවශ්‍ය ආහාර ගන්නවා. ගඟා නම් ගඟට කොටියට අතුර දුන්නා. ඇතන් විතරක් ඇස්කුණ එක ළඟ ඉන්නේ කියලා. ඇතා ඇස්කුණ මත හිටියක ඇස්කුණ එක තැන නැහැ. ඇස්කුණ ටිකෙන් ටික ගංගාවෙන් සාගරයට ගිහින් සාගරයෙන් ටිකෙන් ටික ගෑට ගියා. සාගරයේ මැදට ගියා අවස්ථාවේදී මොකද වුනේ? ටිකෙන් ටික මේ ඇස්කුණේදී ඇතාගේ ශරීරය පොඩක් අඩු වුණා. යටි මත්යන් එක බව කරනවා, උඩින් කපුටාන බව කරනවා. මෙහෙම කියලා ගියලා අන්තිමට මේ කපුටාගේ දෙපා ඉතින් මෙන්න තැන විතරක් තිබුණා. කපුටා එතකොට තමයි මඟක් වුණේ ගොඩබිමට යන්න ඕනේ කියලා. කපුටා අහසට දිහාමුව උතුරු පැත්තට තියාමල ඈතට ගිහින් බැලුවා. කියලා භූමියක් ගොඩබිමක් තියනද කියලා උතුරු පැත්තේ තිබෙන්නේ නැහැ. දකුණු පැත්තට තිය වගේම වේගෙන් දිහාමුව එන්නේ මානක ගොඩබිමක් නැහැ. නැගෙනහිර පැත්තට දිහාමුව බහිර පැත්තට දිහාමුව කිසිම තැනක මේපත් මේ පුරලාදන්නේ කපුටාට අය ගහන තැනක් ඉතුරුන්නේ නැහැ. නැත්නම් කපුටා සමානී කියැස්තුන මතට ආවා. එනකොට අර කියමුණ කොටස් ටිකක් දිය වෙන ගිහිල්ලා ඇතා වේසට පස්සට මුකුදු නැහැ දැකලා ඇතා මරණයටපත් මේ කපුටා මරණයටපත් වුණා. මෙන්න මේකයි කියන්නේ මේ කපුටට අපේ ඉරණම. මේ සංවේදනායි ඉරණම දැකපු මේ මොනිවරයා කර්මපරාධනාන් ඉරිදිමත් මේ මුනිවරයා නැවත තමන්ට උපස්ථාන කරන හිමාලය වනයේ ආශ්‍රයයේ මිනිසුන්ට මේ කතාව කියලා කිව්වා. ඇතාගේ අස්කරයේ පිළිසරණක් කියලා හිතාගෙන මේ කපුටා මොනාරයා ගමින් ආගෙට කිව්ව කාගෙට ජීවිතක් පිට කඳුනා වගේ
මේ ලෝකේ ඉපදෙන සත්‍යයන් තමත් ලැබෙච්ච මේ ශරීරය ලැබෙච්ච මේ කායික ශරීරය ගැන හිතන්නේ පිළිතුරු මෙන්න මේ වගේ ශරීරයක් තමයි ලැබුණාම තමයි හිතන්නේ තමයි කිසි ලොකුම පිළිතරන තමයි වාසු දවසරන්නේ ශරීරය ඉන්න නැති නැති හිතන්නේ නමුත් මේ අපි වාස්නේ ශරීරයට කර කරනවා සැනක වල තියෙන ඉඳකරන මොහොතක් පාසා වේගින් මේ ශරීරය මාරු වෙනවා ලෙඩ උපටපත් වෙනවා වයසට යනවා අපි ඇඳට වැටෙන දවසක් අපි ඉන්නවා බොහෝ දෙනෙක් මෙන්න මේ ශරීරය ගැන විතරක් අපේක්ෂාවෙන් බලාපොරොත්තු හිත දින්න කෙනා වයසට ගිහිල්ලා එක්කෙන් වෙනකම දන්නේ නැහැ මොකද ඔහු ඉතාලියේ හිටියේ මේ ශරීරය තමයි කරකැවිලා කියලා නම අන්තිමට සමාජ විසාම ප්‍රිය කරපෝ සමා උපස්ථාන කරපෝ සමා ජීවිත කාලයෙන් වැඩිපුරම කලම්බු මේ ශරීරය සමාන්ට එහෙ වෙන නැති සිටිනවා සමාන්ට දැඩි වේදනාවක් දෙනවා අපේ ශරීරයේ ලක්ෂණයට හොඳට තියෙන කාලේ යෝන කාලේ අපිට හිතාගෙන ඉන්න අපට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා නමුත් මේ ප්‍රතිගෙන් එක වයසට ගියාම අපට ආත්ම ඉරණම ගැන අපි දන්නවා අපි දැන් මුලින්මවා ප්‍රිය කරපු අපේ ශරීරය අපට එපාරම දවසක් එනවා අනේ මේ ශරීරෙ ඉක්මට නිදහස් වෙලා යන්නේ නැත්නම් හොඳයි කියන දවසක් අපට එනවා එහෙනම් වෙනදෙල මෙන්න මේ ශරීරය පිළිබඳව අපි තියෙන ආශාවට ගෙන්දි කඩ කරගන්න ඕන ඒ අඩපර ගත යුත්තේ අපි වෙනත් දෙයක් සඳහා නෙවෙයි දුකෙන් නිදහස් වීම සඳහා බොහෝ දෙනෙක් පිළිතුරු ජීවිතයේ සැප ලබන්න කියලා හිතාගෙන කරන්නේ හොඳට ඉගෙන ගන්න එක ඉහළම රැකියාව ගන්න එක ඒ වගේම දැනගලා අන්න ඒක කරන් වැඩි දියුණු කරගන්න එක දුරලම කෙටි කරන එක බොහෝ දෙනෙක් කියන ජීවිත වේදනින් සැප ලබනවා කියලා මේකේ යම් සැපතක් ලැබෙනවා කියන්නේ නමුත් මේ සැපේ ස්වභාවය තමයි අල්ප ආස්වාදයෙන් බහු ආදීන ආස්වාදයේ අඩුයි ආදීන නිවැරදි මෙන්න මේ නිසා තමයි අපි ධර්මයක් යට යා යුත්තේ අපට බාහිර ලෝකයේ හරදර කම්කටොළු වෙනකොට අපි මානසිකව වැටෙනවා ඇයි එහෙම වෙන්නේ අපේ සමාජික කරේ පිළිබඳව බාහිර සුඛයන් පිළිබඳව අපි ලොකු අපේක්ෂාවක් හිත වෙන්නේ ඒ අපේක්ෂා නිතරේට පිටු නොවනකොට අපි මානසිකව කඩාගෙන වැටෙනවා ලෝකයේ තියෙන සාධාරණක ධර්ම සාධයන් පිළිබඳව අපි බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ මේ සංජානන තිසාලෝක මේ පිළිබඳව කිතාගෝතමයේ සමාජයේ දරුවාගේ මරණය දැඩිසේ කම්පාරවත් වෙච්ච කාරණාව. බොහෝ දෙනා ගැන මේ දරුවා කරපින්නා කියන බෙහෙත් නැන්නේ කිතාගෙන් ගියා. ඉතින් ලැකේ හැම දිනෙකම මේ තැනට කියලා වැස්සා. අන්තිමට කිතාගෝතමී ආවේ බුදුරජාණන් වහන්සේ ගරාට. උන්වහන්සේ ගැන ආපු අවස්ථාවේදී මුලින්ම පහදුදු වහන්සේ සඳහන් කරන්නේ කාරණේ බාගුන් වහන්සේ පොරොන්දු වුණා මේ දරුවා කෝපස්සට දෙන්නම් කියලා. හැබැයි උන්වහන්සේ කරා ඉල්ලීමක් කළා. මොකද ඉල්ලීම? ඒ ඉල්ලීම තමයි අපිටක් හැගෙන එන්න ඕන කියලා. කිසම වචනයක් නැති වුණා අසුකරපත් වුණා අපිටක් කියන එක ඇත්තට ලොකු දෙයක් නෙවෙයි කියලා. නමුත් ඒක දුහාරෝ විශේෂ ප්‍රකාශයක් කරා මොකද? ඕකේ කියන අපිටක නොමන ගියේ අපිටක් වෙන්නට ඕන. ඒ අපිට නැහැ නිවසින් ආයේ ඥාති විතරදී කවුරුන් නොමරිච්ච කෙනෙක් වෙන්නට ඕන. එහෙම නිවසින් ඉස්සරහින් අපිට හදගෙන ඉන්න දෙයක් කිව්වේ. ඒකා දෝතන අපේ ආදී ගියා. ඇයට අබ ලැබුණා. නමුත් පින්නතුනේ ඒ හැම විතරකම කෙනෙක් නිය ගියලා. ඒ හැම විතරකම ඇයි කියනවා තමන්ගේ අම්මා තාත්තා නැන්ද මාමා ආදී කෙනෙක්ම නිය ගියායි කියලා. නොමර කිසිම ගයක් ඇයට මොනෙකුනේ නැහැ. අබ ලැබුණා නොමර ගයක් ඇයට ලැබුණේ නැහැ. ඇයි කල්පනා කරලා ඒ අවබෝධය ලැබගත්තා මේ මරණය සමාජ දරුවන් විතරක් සමාජ විතරක් පුරුමෙච්ච දෙයක් නෙවෙයි ශරීරගත ලෝකත් මේක දෙවියන් සහිත ලෝකයාට මාත්‍රේ ඉරණමක් කියලා මෙන්න මේ ඉරණම සැහැරෙක තීරණ ගත්තනම් පිටතින් ගත්තු ගමන දුකාරු නැහැ දැන් බොහෝ විට අපට අපේ ජීවිතවල දුක් වෙනකොට දූ දරුවන් විවාහ කරගෙන අන්නමත් වෙනකොට දූ දරුවන් අතේ කර වෙනකොට ඥාති මිත්‍රාදීන් ළඟ වෙනකොට ඥාති මිත්‍රාදීන් ජීවිතවලින් සමුගන්නකොට අපිට ලොකු සංවේගයක් හට ගන්නවා අපි හිතන්නේ ඉන්නේ මේ කරදරේ මේ දුක අපිට විතරයි ඇතුනේ කියලා නමුත් මේ සැබෑ ලෙස නොවන බැලුවත් මේක අපිට විතරක් උරුමෙච්ච දෙයක් නෙවෙයි
අපිට මේ දුක වැඩි පුරාවේ ඇයි අපි මේ දේවල් සමගි කරගෙන වැඩි පුරන දරුවන් පිළිබඳව වැඩි බලාපොරොත්තු සහිතව හිටියනම් දරුවන්ට වැඩිපුරම ආශාවෙන් හිටියනම් දරුවන්ගේ භාගයෙන් එක ලකුණක් දෙකක් අඩු වුණත් දෙමාපියන් ලොකු සම්මිනියක් එනිසා පින්නතුනි කල යුත්තේ මේ ඇල්ම වැඩි මඩු කරගන්න එක ඇල්ම වැඩි මඩු කරගත්තට එකක් අපි ඉතුරු කරගන්න ඕන යුතුකම් කියන එක ඉතුරු කරගන්න ඕන ඇලී මඩු කරගන්න ඕන මේකෙන් කියන්නේ යුතුකම් ටික නැතර ඉන්නවා ඇලී යුතුකම් ටික දරුවෝ හැටියට දෙමාපියන් හැටියට සාමි ප්‍රහාරයන් හැටියට යුතුකම් ඉතින් ඉතුරු කරන්න නමුත් පින්නතුනි ඒ අය පිළිබඳව තියෙන අපේක්ෂාඩු කරගන්න අනිත් දේ තමයි පින්නතුනි ජීවිතේ අපට නිරායාසම ලැබෙන මේ ලෙඩවීම මහලුවීම දිරාපත් වීම මරණය කියන මේ ධර්මතාවයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අභිධර්ම පාඨයේ කිතම්ම නිතරම මෙහෙය කරන්න කියලා අපි ලෙඩ වෙන බව මහලු වෙන ආකාරය මරණයට පත් වෙන බව කියන මෙන්න මේ ධර්මතාවයන් නිතර මෙහෙය කරන්න කියලා සමහරය බය මෙහෙය කරන්න එකම තීකරෝටි අපිට ජීවිතේ සතුට නැතිවෙදෝ කියලා. නමුත් වෙන දෙයක් නෑ. මේක හරියට මහා මාර්ගයේ තියෙන මඟ සලකනවා කියන. මහා මාර්ගයේ යනකොට නොයෙක් විදිහේ මඟ සලකනු තියෙනවා. මාර්ගයේ වැඩි ප්‍රතිපන්න කැමර ඉස්සර තුළු කියන කෝඩ් එකක් ගන්න තියෙනවා. බහුලව අහතුල සිදුවන කැමර කෝඩ් එකක් ගන්න තියෙනවා. ඒ වගේම මහා මාර්ගයේ සුදා කැමර කෝඩ් එකක් ගන්න තියෙනවා. සමහරවිට මෙතන පුළුවන් මේ බෝඩ් එකකට යනකොට අපිට විශේෂ කණගාටුවක් ඇතිවන්නේ අපිට සතුටින් මේ වාහනේ යන්න මෙන්න ඒ නිසා මේ බෝඩ් එක ඔක්කොම අයින් කරනවා කියන්නේ. එතන ඒව කවුරුත් අයින් කරන්නේ නැහැ. ඒව තියෙන්නේ ඉදිරියේදී සිදුවන අනතුරු කාර්යයන් හඳුනාගෙන අනතුරෙන් ගැලපෙන්නේ. ආත්මීය වශයෙන් ඉන්නනි. අපේ සරණිය අපේ සාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ අපට මේ ජීවිතය යථාර්ථයන් කලින්ම මෙහි කරන්න කියලා කිව්වේ. ඒ අනතුර අපේ ජීවිතේ යන අවස්ථාවේදී දුකට සංසාරයට කර්ම වී සිටීමට. බොහෝ දෙනෙක් මේව කලින් සිහි කරන්නේ නැහැ. දෝදරුවන් ලෙඩ වෙනකොට දෝදරුවන් ඇතුළේ දෙමාපියන්ට කලින් ජීවිතේ සමුගන්නකොට අපේ වැඩිහිටියන් කීපකට ගහගෙන අඬනවා නෑ ගන්නවා. ඒ සංඛ්‍යාවෙන් අපි මොකද කියන්නේ? එයා සංකේතව මම තුන් හිතකින්වත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ කියලා නේද? තුන් හිතකින්වත් හිතුවේ නෑ කියලා. බලන්න පින්නතුනි අපේ ශාස්ත්‍රවරයන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා මේව නිතරම මෙදි කරන්නේ කියලා. මෙදි කරන්නේ කියලා අනුශාසනාක් මේ කියෙන්නේ අපි ඒක අහලත් නෑ දැන්නෙට. අහුවත් මෙදි කරලත් නෑ. ඊළඟට අපේ ජීවිතේ යන වෙනකොට අපි කියනවා මොකක්ද? මම මේක තුන් හිතකින්වත් හිතුවේ නෑ කියලා. යම්කිසි කෙනෙක් එහෙම ප්‍රකාශයක් කරනවා නම් එයා මොකද මේ කියන්නේ? එයා මේ කියන්නේ පිළිතුරු යා තුන් පිටකින්වත් බුදුහාමරණ අවසන්නාව පිළිපැදෙන්නේ නැහැ කියන කෙනෙක් කියන්නේ. ඒ නිසා පිළිතුරු අපේ ධර්මයේ ගන්න ප්‍රතිහරය තමයි. අනාගතයේ දුක් සංසාර ඇති වෙන වැරදී නැති වෙන අවස්ථාවට ජීවිත අනාගතය වෙනවා. ඒ කියන්නේ නවස්සහවලදී එවැනි සත්‍යයන් වලදී කම්පාවට පත් වෙන්න පුළුවන් විදිය මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒක ඇතුළේ නම ජීවිතේ ධර්ම ලොකුම දෙයක් ගන්න. අන්න ඒ සදහායි අපිට බුදුරෙකුගේ ධර්මයක් අවස්ථාන්නේ. ඒක උතුම්ම මංගලකාරණ කියන ධර්මයෙන් සඳහන් කරනවා. මංගල සූත්‍රය අවසාන කාරණය සුත්තස්සරෝක ධර්මයේ චිත්තං යක්ඛන කම්පතේ අකෝකං ගිරජං හේමං ඒ සම්මංගල මුස්තමන් කිය. මංගල සූත්‍රයේ මුල් කරුණ අපි උපාසකද සාකච්ඡා කරනවා. දෙමාපියන් සැලකීම, ඥාතීන් සංග්‍රහ කිරීම, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා මේ මංගල කාරණා කියලා අපි විතර අහනවා. නමුත් පිටතින් මංගල සූත්‍රයේ කියන වැදගත්ම ධාතාව අපි අහන්න ගන්නවා. උතුම්ම මංගල කාරණය තමයි මේ පෙළෙන්න පෙරෙන ලෝකයේ අටලෝක ධම අභියස කම්පාණවන විදියේ මානසිකත්වයක් ඇති කර ගැනීම. මේ පිළිතුරු නැහැටි බන්දුල මාලිකාව පිළිබඳව. මාලිකාවන් දෙදෙනෙක් සිටිය බුදුරජාණන් වහන්සේගේ කාණි.
මෙන් එක මල්ලිකාවක් තමයි බන්දුල මල්ලිකාව. බන්දුල සේනාපතියාගේ පහරයක්. බන්දුල සේනාපතියා කියන්නේ රටේ රජතුමාගේ ප්‍රධාන සේන පිය. දැන් කාලේට නම් හමුදා පතිවරයා. දිනක් මල්ලිකාවක් පාමි වහන්සේලා දිවසේ දාන්නේ දෙන්නේ කියලා. දාන්නේ දෙන්නේ නාස්කාරී එක්තරා ඇමතියෙක් ඇවිල්ලා මේ මල්ලිකාව එක්තරා යුතුයක් දෙනවා. ඇයි මේ පත්‍රිකාවේ තියෙන දේ කියවලා ඒකත් ඉතින් තියාගෙන මේ පිළිනේ ගහගෙන පාමි වහන්සේලා සුකුරුදු පරිදි දාන්නේ දෙන්නේ කියලා. මෙහෙම කාරණේ දෙන්නේ ඉන්නකොට නිවසේ එක්තරා සේවිකාවක් අතින් අර ධාන්‍ය බෙදෙන විදිය වාදනයක් නීතුරු වාදනයක් දිනුව ඇහිලා පුළුවන්. සැරුම් මහල කල්පනා කළා මේ මල්ලිකාමරෙන් කම්පාට් අත්නර ගන්න මල්ලිකාව දිනන වාදනයක් මට ඔබට ඉතිරි අමනාම් ගැන ඇති කරගන්න එපා අම්මාවට ඇති කරගන්න එපා ඔබ ඊට වඩා විනාහ පරවත් වී උත්තරයන් මේ කරන්නේ කියලා. මේ අවස්ථාවේ මල්ලිකාවට සාමාන්‍ය ඉගෙන ගැනීම දෙවම ස්වාමීන් වහන්සේට කියනවා. මොකද මේ දෙකදී මේ දානේ බෙදෙන කී අවස්ථාවේදී බඳුල සේනාපතියා මල්ලිකාවට කුතුම් 32 දෙනෙක් කියයි සනාන් කරනවා. ඒ විවාහය නිරුළු දරුවන් කියලා සනාන් කරනවා. ඒ දරුවෝ 32 දෙනා බඳුල සේනාපතියා කියන මේ 33 දෙනාම ඉතාම බලවත් යුද්ධයකට ගිහිල්ලා ඉන්නේ. ඒ යුද්ධයේ ඉතිහාස 33 දෙනාම මේ කියයි කියන බෞද්ධයයි අර ලියුමෙන් ගෙන දුන්නා. ඇයි කියන ස්වාමීන් වහන්සේ මේ තරම් අනුතරක් වෙලා ඉන්න කෙනෙක් මම මේ වාදනයක් කරනවා නම් කම්පා වෙන්නේ නැහැ කියලා. වෙනතින් බලන්න මේ ශක්තිය. මේ අත්තන් ගානක් බෙදෙන කියන අවස්ථාවකදී මෙවැනි පිළිතුරක් මෙවැනි ආරක්ෂයක් ගන්න මොකද වෙන්නේ? දරුවේ නියන්න ඕනේ නැහැ. දරුවේ වැටුණා කියන ආරක්ෂයක් උනත් බලන්න. ඇතැම් විට හාමුදුරන්ට ගානක් නැති වෙන්නේ. මේ තැනකේ කොච්චර ගණිමත් සංඛාවක්ද? මේ ධෛර්යය මේ ශක්තිය පිනතේ පොච්චර ගානේ තිබුණා. පොච්චර අධ්‍යාපනයේ ඉස්සරහ ඉඳලා උපාධි තිබුණා. කොයිතරම් ඉහළට ගියා වැඩ කියලා තිබුණා. කොයිතරම් ඉහළ දෙමෝපිය වලින් නැත් උපක් පුරවල ඉඳලා ගියා. ඒ කිසිදු දෙයකින් මේ ශක්තිය අපට ලැබෙන්නේ නැහැ. මේ ශක්තිය ලැබෙන්නේ ධර්මයේ තුලින් විතරයි. ධර්මය අපේ ජීවිතවලට සම්බන්ධ කරගෙන ඒ තුළින් අනාගතයේ වෙනගෙන දුක්ඛන්තක ලෝකල්පියා හඳුනාගෙන ඒක අපට ආශාව දුරු කරගෙන මේ ඇලිමේ ලක්ෂ ප්‍රමාණයකින් දුර වෙන්න පුළුවන් නම් ඒ දුර වෙච්ච ප්‍රමාණයක පින්නකම අපේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අය වෙනවා. ඒ නිසා ඔබ කොච්චර නම් ධර්මීය පිළිපැත්තාද කියන එක තීරණය වන්නේ මේ වගේ සම්පූර්ණ විස්තරතාවුද නෙවෙයි. ඔබට ජීවිතයේ ලොකු ධර්ම කාරුවක් දෙතනියක් උපකරණයක් කියන මේ අවස්ථාවේ තමයි ඔබ කොච්චරනම් ධර්මයට කණි පෙරාද කියන එක අපට බලන්න පුළුවන් කරපු. එනිසා අපි මේ සඳහා අපේ වැඩ වඩාත්ම ධර්මයට නැඹුරු වෙන්න ඕන. ඇත්තා පරිහරණය කරන ආශ්‍රය කරන්න ඕන. නිතර ධර්ම ශ්‍රවණය කරන්න ඕන. නිතරම සිල්වත් වෙන්න ඕන. හය වදනේ සම්මර කරගන්න ඕන. ඒ වගේම ටිකින් ටික හරි භාවනාවකින් තමයි හිත දියුණු කරගන්නේ. වැඩ පිළිවෙලට සමාජෙ දෙන්න ඕන. මෙන්න මේ තුලින් විතරයි පින්නතුනි අපට මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය තියෙන්නේ. එහෙම නැතුව කිසියම් කෙනෙක් හිතනවා නම් මම වා කලියකට ගල තියෙනවා. මම ජීවිත රැකගැනීමේ උදාව තියෙනවා. නැත්නම් මගේ දරුවෝ හොඳට ඉගෙනගෙන තියෙනවා. වෛද්‍යවරු ඉන්න දරුවෝ ඉන්නවා. මට ලැබුණාම බය වෙන දෙයක් නැහැ කියලා සමාජෙට කියන්න ඕනේ නේද? නම් පින්නතුනි මට තියාගන්න. සමහර ලෙඩවලින් මේ යනවා. ඒ ප්‍රෝගිනේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු ලංකාවේ ඉන්න රජාවාද වලට දේශන කරපු ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් ඉන්නවා. යා වෛද්‍ය විද්‍යාත්මක මහාචාර්යවරයෙක්. ඒ මහාචාර්යවරයා නිගිය රජාවාදයක. ඒ වගේම ලංකාවේ බොහොම උගත් සංස්ථාවක් හිටියා. පල්ලේ වෛද්‍යවරයා. ඇත් මහාචාර්යවරයා වෛද්‍ය විද්‍යාලේ. ඇය මිනිගේ පින්න තුනි. ඇය සංජය කර්මයකදී ඇයට දීපු ලේ වර්ගයක් ලේ වර්ගයක තිබෙච්ච එක්තරා වෛරසයක් හේතුවෙන් වෛරසයේ ශරීරගත වෙලා ඒ වෛද්‍යවරිය මහාචාර්යවරිය නේද. එනිසා පින්නතුනි මේ දෙන්නේ අනුතුරු අපි හැම දිනාගෙන ජීවිත තියෙනවා. ජීවිත අනුතුරු පින්නතුනි මේ යාම නෙවෙයි.
ඒ ප්‍රධාන මාර්ගවල තමයි මේ අපි ඉතාම දුෂ්කර රටාවක් මේ ගෞතම සම්බුද්ධ ශාසනය අපට හමු වෙනවා. ඒ නිසා මාර්ගයට පස්සෙම නෙවෙයි ජීවිත ආනුභව හැදෙර බුදුදහම කරගන්නේ. මෙතන අපට අහි මොනවද මේ කල්ප ගානකට පුදුරු සිය ගණනක් දහස් ගණනක් අපට මොන කේද කියලා හිතනවත් බැරි වාතාවරණයක අපි මේ ඉන්නේ. ඒ නිසා ජීවිතේ පුනර අභිയോഗ කරදරාව ඒ සියල්ලම අපිට පිළිතුරු ඒ සියල්ලම නැති නම් අපි බලවත් මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අනිත්‍ය මහත්මින ත්‍රිලක්ෂණ අවබෝධ කරගන්න. ඇකිට ඇල්ම අඩු කරගන්න. වේදන අඩු කරගන්න. මෝහය අඩු කරගන්න දුකෙන් නිදහස් වීම සඳහා අපි වහාම අප්‍රමාදීව කටයුතු කළ යුතුයි. ඉතින් මේ සඳහා කටයුතු කිරීමට පිළිවෙලක් ආශ්‍රමාවෙන් ඔබ හැම දෙනාටම නිරොග් නිරෝගී සම්පන්න දිගාසරි සම්පන්න කර දේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ අසංකීර්ණ දේශනාවට පටන් මේ මොහොත දක්වා විවිධ ආකාරයෙන් පින්නා පිළිගැනගත්තා. මේ අවස්ථාවේදී බොහෝ දෙනා ගන්නෙන් ධර්ම ශ්‍රවණය කළා. දාම් පඬුරු පුණ්‍යා කරනවා. මේ සියලු මාර්ගයන් ඉවත් කර ගන්නා වූ පුණ්‍ය දැනන්නේ පරිදි ඔබ ප්‍රහිතියොත් පිළ බලාපොරොත්තු වෙමින් කිසියම් ඥාතිකරි සාකච්ඡා නම් ඒ සියලුම ඥාතිතුමනි මේ පිනන මොහොතෙන් දැක්වා ගැන ප්‍රාර්ථනායි. මේ ඥාතිකින්ට පිනන මොහොතෙන් කිමක් වශයෙන් සාදු හයස්වා ප්‍රකට කරගත් මේ සියලු කුණිතන් නම්ගේ බලයෙන් ඔබ ආරක්ෂා කරන සම්මා දෘෂ්ටික දෙවියොත් මේ පිනන මොහොතෙන් මේ හැම දිනකටම දෙවියන්ගේ ගැහැණි ආරක්ෂාවෙන් සකවරණිය අන්තිමාලියන් සංකේවා ඒ වගේම මේ කෙනෙකුට මෙවැනි සිද්ධාන්ත දෙකරන්නට අවබෝධ අනුපස්නාම මඟ දෙමින් ඉන්නේ ජාතකයේ කියලා දුහඳුන් වහන්සේ ප්‍රධානයි. විහාර වාසියේ සියලුම ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාට නිරෝගීව සාසනික අනුමතාර්ථයන් සපුරා ගන්නට ඊගන්දි ආශිර්වාදයන් සේවා නිතුමෙන් අප දෙවියන්ට පින්මන් මොලන් කරවමු. ධර්මශ්‍රවණී කිරීමේ දහම් පඬුරු පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලුම පුණ්‍ය දහිනාගේ බලයෙන් ඔබ හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරොග් නිරෝගී සම්පන්න කර දේවා. ජීවත් වෙන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වීමට ඔබ හැම දෙනාටම මේ පින් සමන් ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සරයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පරිසාරච්ච නින්දුංකා භයං පරිසාරච්ච නිර්භයා සෝකං පරිසාරච්ච නිර්සෝකා කුන්තු සංදේති කාමිනෝ දුකින් සේරණ සත් දුකින් මේදත්වා